கபீர் ஹஷீம்கே லக்ஷ்மண் கிரியல்லகே தும்பர அடவியே மகா இடம் மங்கொள்ளைய அத கதாவ அன்ன ஏ மங்கொள்ளைகனாய் දැන් ඉතින් ලාංකීය දේශපාලනයේ අර තිබුණු සුපුරුදු උණුහුම විශ්වාස භංගයේ සම්බන්ධයෙන් ක්‍රමිකව පහව යමින් පවතිනවා. ඒ නිසා අපිට ඔබට කවදා සුපුරුදු හුරුපුරුදු පාට පක්ෂ ભેදයකින් තොරව ලාංකීය දේශපාලකයන් ලාංකීය මහ පොළව හොරකම් කරන හැටි උලා කරන හැටි ගැන තමයි අපිටත් කතා කරන්න සිද්ධ වෙන්නේ අපි දෙපාර්ශවයටම. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ රටේ මිනිස්සු අරගෙන බැලුවොත් පොදුවේ ඡන්දය භාවිතා වෙන ආකාරය සහ භාවිතා කරන විදිය ඒ ක්‍රමය දැක්කහම හිතෙනවා රටේ මිනිස්සුත් හොරකමට ඒ තරම්ම ලොකු විරෝධයක් නෑ වගේ පේනවා. ගාණක් නෑ. එච්චර ප්‍රශ්නයක් නෑ. අර තමන්ගේ රුපියල් 10,000ක් සහිත පසුම්බිය මුදල් පසුම්බිය නැති වුණාම තමයි ශාස්ත්‍ර බලන්න යන්නේ. පොල් ගහන්න යන්නේ. දේවාල ගහන්න යන්නේ. ඌට හොදක් සිද්ධ නොවේවා කියලා පොල් ගෙඩිය උස්සලා ගහනවා කපුරු පෙත්තක් පත්තු කරලා. හැබැයි ලාංකීය දේශපාලනයේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් මේ දියවන්නව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක නියෝජනය කරන පට්ටපල් හොරු කම්බ හොරු මේ මහ පොළවත් මහජන මුදලු හොරා කරනවා. මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. මිනිස්සු එක නොදැක්කා වගේ ඡන්දි පාවිච්චි කරනවා. එහෙව් රටක පුරවැසියෝ වෙන අපි දෙගොල්ලන්ටම තියෙන්නේ පුරුදු හොරකම් ගැන අපි නැවත කතාව ආරම්භ කරමු. නතර කරපු තැන්. කවුද මේ දෙන්නා? දේශපාලකයෝ දෙන්නා මුළු රටම හඳුනනවා. කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරියල්ල. මේ දෙන්නා විශේෂයෙන්ම දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳුකරෙන් තමයි මේ මහා ඉඩම් මංකොල්ලය ආරම්භ කරන්නේ. මේ දෙන්නගේ ඥාතීන් සහ මේ දෙන්නගේ හිතවතුන්. නිකං හිතවතුන් වෙන්න බෑ. ඔවුන් පාදඩ හිතවතුන් වෙන්න ඕන. උන් නිකම්ම නිකං ඥාතීන් වෙන්න බෑ. අමන ඥාතීන් වෙන්න ඕන. ඇයි මේ ඉතාමත්ම සංවේදී පරිසර කලාපයක් වන මේ කලාපයේ දුම්බර අඩවියේ නකල්ස් මේ සංරක්ෂිත වනයේ මේසා වූ විශාල හොරකමක් කරන්න මුන්ගේ සිත් සතන් කොහොමද හදාගත්තේ හිත හදාගත්තේ කොහොමද කියන එක ලොකු ගැටලුවක්. අපි කෙටියෙන් කතාවට බහිමු. මේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයර් තියෙනවා 9675ක්. මේකෙන් හෙක්ටයර් 6192ක් හොරකම් කළා. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් හෙක්ටයර් 3693කින් හෙක්ටයාර් 2363ක් මංකොල්ල කෑවා. විවිධ පුද්ගලයින්ට සහ සමාගම්වලට මේ දෙකේ එකතුව 6192යි 2363යි. මේ හෙක්ටයාර් අලලූණු පොල් නෙමෙයි හෙක්ටයාර් ඉඩම්. හෙක්ටයාර් 8555ක් විවිධ පුද්ගලයින්ට සහ සමාගම්වලට මේ අය ලබා දුන්නා. ඒ කියන්නේ කීයක්ද මේ? අක්කර වලින් ගත්තොත් හෙක්ටයාර් 8555 කියලා කියන්නේ අක්කර ස්වල්ප ප්‍රමාණයක්ද? අක්කර 21400ක් බිමේ මහ පොළොවේ අක්කර 21400ක් තමයි මේ හිතවතුන් ඥාතීන් අතර බෙදාදාගත්තේ විවිධ කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ සහ විවිධ සමාගම් ඔස්සේ. දැන් මේකේ හරිම ජඩකම සහ අමනකම පේන්නේ මේ 35 අවුරුදු බදු සහන යටතේ තමයි මේ අක්කර 21400 බෙදුවේ. බලන්න අක්කරයකට වාර්ෂිකව ගෙවිය යුතු මුදල කීයද? අක්කරයකට වාර්ෂිකව රුපියල් 2857යි. මාස 12කට, පෝය 12කට, අවුරුද්දකට යකෝ. අවුරුද්දකට රුපියල් 2857යි ගෙවන්න ඕනේ. කොහොම ගෑහිල්ලක්ද මේ ගහලා තියෙන 35 අවුරුදු බදු සහන යටතේ? මේව අහලා තියෙනවද? මීට පෙර අවුරුද්දට රුපියල් 2857ක්. අන්න එහෙම තමයි. ක්‍රිස්බෝ සමාගමට නකල්ස් සුරක්ෂිත වනයේට මායිම්ව අක්කර 900ක් දුන්නා කුකුළු ගොවිපලක් සඳහා. මැදවත්ත වතුයායි අක්කර 35ක් දුන්නා මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියකට. 2857යි වාර්ෂික බද්ද කුලිය. මේක අහනකොට ඇඟ කිලි පොලා යනවා. මේකේ තියෙන හරිය තව අපූර්ව කතාවක් මේ දීර්ඝ විස්තරයක් බොහොම කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. සමස්ත දුම්බර කඳුකරයේම ලංකාවේ දිගම ගඟවන මහවැලි ගඟේ ප්‍රධානම ජලපෝෂකයේ තියෙන්නේ මේ ප්‍රදේශයේ මහවැලි ජලපෝෂක ප්‍රදේශය අතුරින් 30%ක පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙන්. ඒක හෙක්ටයාර් 21000ක්. තව හරි අපූරු දෙයක් තියෙනවා. 2009 අංක 65 දරන පනතේ සංශෝෂිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ පනත යටතේ 3 ආ වරහන් ඇතුලේ එක වැනි උපභගන්ති යටතේ
2000 මැයි මාසේ 5 වෙනි දින අංක 11යි 30 ඇලිරක් 22 දරන ගැසට් නිවේදනය මගින් දුම්බර කඳුකරේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825ක් පමණ වන භූමි ප්‍රමාණය ලංකාවේ ප්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළා. හැබැයි අපිට අමතක වෙන කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ සියලුම පාදඩකන් ටික කළු සුද්ධ කරනකොට සුද්ධ හොඳ වැඩක් කළා. සුද්ධ වුණත් රටේ මහජන දේපල කොල්ල කෑව තමයි. ඒක ඇත්ත. හැබැයි එකම එක පුංචිම පුංචි චූටිම චූටි ඇහැට පේන නිකන් කෙස් ගහක් තරම් හොඳක් කරලා තියෙනවා නම් ඒ හොඳ කියන්න අපි ලෑස්ති. මොකද ඒ ඇත්ත සුද්ධ කරපු වැඩේ දුම්බර කඳුකරේ වනාන්තරයට පළමුව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංග්‍රීසීන් විසින් ඒ 1873. දුම්බර කඳුකරේ මීටර 1500ක් ඒ කියන්නේ අඩි 5000කට වඩා ඉහළ වලාකුළු වනාන්තර ප්‍රදේශයේ දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. අන්න මේ කළු සුද්ධෝ අද හොරකම් කරන මංකොල්ල කන හිතවතුන්ට ඥාතීන්ට කෝටිපති කුප්‍රකට ජාවාරංකාරයින්ට මේ බෙදලා දෙන ඉඩම් සුද්ධ එහෙම කළේ නෑ 1873. මේවා සංරක්ෂණය කළ අනපනත් ගෙනල්ලා මේවා බොහොම වටිනා සංවේදී පරිසර කලාපයන් කියලා පරිස්සම් කරා. සුද්ධ එහෙමයි කළේ. 2010 වසරේදී ලංකාවේ ඉහළ කඳුකරයට අය දුම්බර අඩවිය ලෝක උරුමයක් ලෙස බලපාන ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය ප්‍රකාශයට පත් කළා. අපි ඒක හිතලවත් තිබුණ නැති කාලේ එක් ලෝක සංගමයේ ඒ ලෝක යුනෙස්කෝව තමයි මේක ලෝක උරුමයක් කළේ. ඒ ලෝක උරුමය තමයි අද මේ විදියට ගසාකමින් හොරකමින් මේ උලාකමින් මහපොළොව පවතින්නේ. ලෝක සංරක්ෂණ සංගමයට සංගමයේ මගින් සිදු කරන අධ්‍යයනයකට අනුව කුල 141කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 මේ ප්‍රදේශයේ හඳුනාගෙන තියෙනවා. ඒ අතරින් ශාක විශේෂ 160ක්ම ලංකාවට පමණක් ආවේනිකයි. පක්ෂීන් 33ක් ලංකාවට පමණක් ආවේනික පක්ෂී වර්ග 33න් 30ක්ම නියෝජනය කරන්නේ මේ දුම්බර කඳුකරේ. බලන්න මොනතරම් ජෛව විවිධත්වයක්. ඒ වගේම ශාක විවිධත්වයේ වගේම සත්ව විවිධත්වය, උරංගයන්ගේ විවිධත්වය බොහොම කියන්න පුළුවන්. මේක පැය භාගයක විතර කතාවක් මේ කෙටියෙන් කියන්න උත්සාහ කරන්නේ. ඒ පළාතටම ආවේනික සමනලුන් වර්ග, පක්ෂීන්, ඒ ශාක සතුන්, සිව්පාවුන් ඇතුළු මේ මහා මනස්කාන්ත ජනකාන්ත ප්‍රදේශයේ නේද මේ කබීර් රෂීම්ලා, ලක්ෂ්මන් කිරියල්ලා තමුන්ගේ පාදඩ නෑදැයින්ට කූර හිතවතුන් අතර මේ විදියට 21400ක් අක්කර බෙදා හදාගන්නේ මේක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයිද? මේක ඔබේ ගැටලුවක් නෙමෙයිද කියලා අපි ඔබෙන් අහනවා. ඔබ නියෝජනය කරන පාට පක්ෂ වර්ණය කුමක්ද කියන එක අපිට අදාළ නැහැ. එක එක වාදීන් ලංකාව නියෝජනය කරනවා. අපි අර වාදීන්නේ, අපි මේ වාදීන්නේ. ඒක හැදුව ඒකට ගැව්වට මොකද? අකෝ ඒක හදලානේ තියෙන්නේ. ඉතින් ගානක් ගැහුවට කමන්නේ නැහැ. ඒක හැදිලානේ තියෙන්නේ. එහෙම හිතන්න, එහෙම හිතන මිනිස්සු ඉන්න රට. හරි පුදුමයි. ලෝකේ දියුණු මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. බාර දෙනවා ජොබ් එකක්. හදපන් මේ හයිවේ එක. හයිවේ එක හදනවා මිසක් ඒකෙන් හොරකම් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. හැබැයි අපේ ලාංකිකයෝ පුරුදු වෙලා තියෙනවා. ආ හොරකම් කරාට මොකද? ඔය හදලා තියෙන්නේ හයිවේ එක. අන්න එහෙම කියලා හිතා දාගන්න පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ. ලෝකේ දියුණු මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. වැඩේ බාර දෙන්නේ ජොබ් එකක්, හයිවේ එක හදපන්, හොරකම් කරන්න අයිති නෑ. එහෙම කියලා කියන්න, එහෙම හිතන්න තරම් මානසික ශක්තියක් නැද්දෝ කියලා මේ දුපත් වාසීන් පිළිබඳව මේ හැසිරෙන හැසිරීමේදී අපිට හිතෙනවා. ඇයි එහෙම හයියක් නැත්තේ කියලා. කොහොම නමුත් අපිට කියා ගන්න ඕනේ මෙච්චරයි. අවසාන විග්‍රහයේදී මේ අක්කර 21400 කබීර් හෂීම්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙමෙයි. මේ අක්කර 21400 ලක්ෂ්මන් කිරියල්ලගේ කිරියල්ල අප්පෝගේ බිරිඳට, බිරිඳගෙන් දෑවැද්දට ලැබුණු අක්කර 21400ක් නෙමෙයි. මේ ප්‍රවෘත්තිය තැන් ගණනාවක පළ වුණා. ඊටාම වටිනා ප්‍රවෘත්තියක් මේක. පළ දැරිය යුතු ප්‍රවෘත්තියක්. මේවට රටේ මහජනයා පෙළ ගැසිය යුතුයි, එරෙහි විය යුතු ප්‍රවෘත්තියක් මේක. අනේ නිසයි මේ ප්‍රවෘත්තිය ජාතික වශයෙන් වටිනා වැදගත් ප්‍රවෘත්තියක් ලෙස අපි බාරගන්නේ. මෙහි අපි ගෞරවය පුද කරන්න ඕන සජීව චාමිකර මූලාශ්‍ර ඔහු ඇසුරුනි. ඒ නිසා සජීව චාමකරටත් අපගේ
ගෞරවය සහ ප්‍රණාමය අපි පුද කරනවා. නැවත හමු වෙමු. සුබ දවසක්.